අයිබෝවන් සුබ දැසනක් අද සෙනසුරාදා ජුනි 4 වෙනිදා සතියන්තය වෙනකොට කොයි ආකාරයෙන්ද අපිට විදේශ පුවත් කතා බහ කරන්න තියෙන්නේ ඒ තොරතුරුත් එක්ක තමයි අපි ඔබ හමුවන්න ආවේ මේ උදැසනින්ම අද පුවත් විශ්ලේෂණයට සිවුදෙස මැදදී ඉන්නේ ප්‍රවීණ විදේශ විද්‍යාත්මක විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් වඩංගුඩගේ අයිබෝන් ඔබට අයිබෝවන් ඔහුට අයිබෝන් කියන ගමම් අපි දවසේ තොරතුරු පෙළගස්ම තනමලාම ඒ තොරතුරු කතා කරමු යුක්‍රේන රුසියා අර්බුදය ඒ කලාපයට විතරක් නෙවෙයි ලෝකෙටම බලපාන ගෝලීය අර්බුදයක් බවට පත්වෙමින් තිබෙන නිසා අපි සිවුදසින් හැමදාම වගේ එය ප්‍රධාන මාතෘකාවක් කරගෙන කතා කරනවා මෑත කාලයේ වෙනකොට යුක්‍රේන භූමියේ නැතිවෙන මිනිස් ජීවිත සහ දේපල පමණක් නෙවෙයි අපි මේක ලෝකෙට බලපාන ගැටලුවක් බවට හඳුනාගෙන තියෙන්නේ තෙල් අර්බුදයක් ඇතිවන්න පුළුවන්ද ආහාර හිඟයකට කොහොමද මේ අර්බුදයේ මූලිකව බලපාන කියන කාරණා දැන් මෙහෙම තියෙද්දි තමයි රුසියානු නායකයා සහ අප්‍රිකානු සංගම් නියෝජිතයින් අතර හමුවක් සිදු වෙන්නේ මේ සාකච්ඡාවේදී රුසියානු නායකයා කියනවා කුසගින්නෙන් පෙළෙන සහ අහිංසක අප්‍රිකානුවන් යුක්‍රේන අර්බුදයේ සාක්ෂිකරුවන් කියලා. ඔව් සංජීවනී මේ තත්ත්වය ගත්තාම එකක් යුද්ධයේ ස්වභාවය ගත්තොත් මේ වෙනකොට සම්පූර්ණම රුසියාව යුක්‍රේනයෙන් 20%ක් පමණ අල්ලාගෙන තියෙනවා කියලා අලුත් වාර්තාවල දැක්වෙනවා. නැගෙනහිර ප්‍රදේශවල සටන් පවතින්නේ දැන් නැගෙනහිර ප්‍රදේශ කිහිපයක ඉතාම දරුණු සටන් පවතිනවා. විශේෂම දොන්බාස් ප්‍රදේශයේ නගර කිහිපයක දැන් ඒවයි එක නගරයක ප්‍රධානිය සඳහන් කරලා තිබුණා රුසියානු ප්‍රහාර දැඩිවුවත් ඔවුන් නගරය ආරක්ෂා කර ගැනීමෙන් තවමත් ඉන්නවා කියලා. ඉතින් ඒ තත්ත්වයේ යටතේ යුද්ධය එන්න එන්න දරුණු අතර හැරෙනා වගේම රුසියාව යුක්‍රේනය තුළ වඩාත් ක්‍රමෝපායික අතින් වැදගත් නැගෙනහිර සහ දකුණු දිග ප්‍රදේශ අත්පත් කරගෙන තිබෙනවා. දැන් රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා රුසියාවේ අභිලාෂයන් සම්පූර්ණ වනතෙක් යුද්ධයේ ඉදිරියට යනවා කියලා. ඒ කියන්නේ දැන් ඒ ප්‍රකාශය අනුව නම් බලනකොට තවත් දීර්ඝ කාලයක් රුසියාව යුක්‍රේනයේ යුද්ධ කරන ලකුණු පෙන්නුම් කරනවා. දැන් මේ අතර වාරයේ තමයි අර සංජීවනී පූර්විකාවේදී සඳහන් කළා වගේ අප්‍රිකානු නායකයන් ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයා හමුවන්නේ. දැන් අලුත් වාර්තාවල දැක්වෙනවා මේ යුද්ධමය තත්ත්වය අපි දකින්නේ නැගෙනහිර යුක්‍රේන ආසන්න ප්‍රදේශවල තියෙන ගැටුම්කාරී තත්ත්වය. දැන් මෙතෙන්දී වාර්තා වෙන ආකාරයට සෙවර්ඩනෙක්ස් කියන නගරයේ තමයි වඩාත්ම දරුණු සටනක් පවතින්නේ. ඒ අතර වාරේ තමයි මේ ව්ලැඩිමීර් පුටින් සහ අප්‍රිකානු නායකයන් අතර සාකච්ඡාවක් සිද්ධ වෙන්නේ. මේ සාකච්ඡාවේදී අප්‍රිකානු නායකයන් විශේෂයෙන්ම පුටින් හම්බ වෙච්ච කාරණයක් තියෙනවා. ඊට හේතුව තමයි මේ වෙනකොට දරුණු මට්ටමට මේ ඇවිලිලා යන යුක්‍රේන යුද්ධය අප්‍රිකානු රටවලට බලපාන්නේ කොහොමද? ඒ නිසා අප්‍රිකානු රටවල් මුහුණ දීලා තියෙන මේ තත්ත්වය මොකද? මොකක්ද? දැන් මේ සම්බන්ධයෙන් සෙනගාල ජනාධිපති මැකේ සාල් අප්‍රිකානු සංගමේ සභාපතිවරයා ඔහු තමයි මේ නියෝජිත කණ්ඩායමේ නායකත්වයේ දරුවේ. ඔහු රුසියානු ජනාධිපතිවරයාට පැහැදිලි කළා මේ වෙනකොට තමන්ගේ රටවල් මුහුණ දෙන ගැටලුව. අපි මේ ගැන වරින් වර සඳහන් කරලා තියෙනවා. මොකද්ද අප්‍රිකාව ලෝක දැන් අපි ගත්තොත් මේ කලාප වශයෙන් ගත්තහම මහද්වීප වශයෙන් ගත්තහම අප්‍රිකාව තමයි වැඩිපුරම ගෝලීය ආහාර ආධාර මත යැපෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආහාර වැඩසටහන අප්‍රිකාව තුළ වගේම ආහාර හා කෘෂිකර්ම සංවිධානය FAO එක අප්‍රිකානු කලාපය තුළ වැඩසටහන් රසක් දියත් කළා තියෙනවා මේ ජනතාවට සාහන සැලසීම සඳහා ආහාර ලබා දීම සඳහා. ඒ කියන්නේ ලෝකේ ආහාර හිගයක් නොතිබ්බත් සංජීවනී අප්‍රිකානු කලාපයේ යම් වැසියන් කොට්ටාසයක් ඉන්නවා නිරන්තරයෙන් ආහාර ආධාර මත යැපෙනවා. එතකොට දැන් මේ එක්සත් ජාතීන් සංවිධානය මේ ආධාර වලට ලබා දෙන ප්‍රධාන අංගයක් තමයි තිරිඟු. මොකද මේ මූලික ප්‍රධාන ආහාරයක් ලෙස ජනතාවට ලබා ගැනීම තිරිඟු ලබා ගන්න. තිරිඟු ලබා ගන්නේ ප්‍රධාන වශයෙන්ම යුක්‍රේනයේ. දැන්
යුක්‍රේනයේ නිෂ්පාදනය කරන තිරිඟු ලෝක ලෝක වෙළඳපොළටත් ඒ වගේම සහන ඒජන්සි වලටත් නොලැබෙනකොට අර අප්‍රිකාවේ ජීවත් වෙන දිලිඳු සහන යටතේ ජීවත් වෙන එක්සත් ජාතීන්ගේ ආහාර ආධාර යටතේ ජීවත් වෙන ජනතාව ඉතාම දැඩි අනතුරකට මුහුණ පාලා තියෙනවා. ඒ නිසා තමයි මේ දැනට දින 100ක් ගත වෙලා තියෙන යුද්ධය කිසිසේත් දැන් යුරෝ මේ රුසියාවට සහ යුක්‍රේනයට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් තියෙන මේ අප්‍රිකානු කලාපේ දැන් මේ තත්ත්වය නිසා අප්‍රිකානු කලාපය තුළ ඉතා බරපතල ගැටලු දැනටමත් ඉස්මතු වෙමින් පවතින බව තමයි මැකී සාලේ අප්‍රිකානු සංගම් සභාපතිවරයා මේ දැනුම් දුන්නේ රුසියානු ජනාධිපතිවරයාට. ඒතර රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වුණේ රුසියාව මේ ප්‍රශ්නේ මේකයි. දැන් ඇයි රුසියාවට මේක කතා කරන්නේ? රුසියාව මේ වෙනකොට සම්පූර්ණයෙන්ම පාහේ යුක්‍රේනය සතු අර වරාය සහ ධාන්‍ය තොග අයිති තිබෙන ප්‍රදේශ අත්පත් කරගෙන ඉවරයි. එතකොට රුසියාවට තමයි මේ ධාන්‍යවල ප්‍රධාන වගකීම තියෙන්නේ. එතකොට රුසියානු ජනාධිපතිවරයා සඳහන් කරනවා රුසියාව සූදානම් මේ යුක්‍රේනය සතු ධාන්‍ය අලෙවි කිරීම සඳහා අවශ්‍ය සේෆ් පැසේජ්ය. ඒ කියන්නේ මේ නැව්වලට දැන් ඔය යුක්‍රේනයේ ඉඳලා යන්නේ මේ ප්‍රධාන වශයෙන්ම යුක්‍රේනයේ තියෙන එක මුහුදු මාර්ගය තමයි කළු මුහුද. දැන් ඒ කළු මුහුදු මාර්ගයේ ඔස්සේ යන ප්‍රධාන වරායවල් මරියපෝල් ඇතුළු ප්‍රධාන වරායවල් ඔඩිසා කියන වරාය ඇරුණු කොටනේ සියල්ලම මේ වෙනකොට රුසියානු පාලනය යටතේ පවතින්නේ. එතකොට එම වරායවල් වල ගුදම් වල තියෙන තිරිඟු තොග නිදහස් කරන්න රුසියාව කියනවා සූදානම් කියලා. ඒ කරන්න රුසියාව කියනවා සේෆ් පැසේජ් එකක් දෙන්න ඔවුන් සූදානම්. කියන්නේ ආරක්ෂිත කොරිඩෝවක් මුහුදු කොරිඩෝවක් ලබා දෙන්න. දැන් උතර කළු මුහුදේ ඉඳලා යුක්‍රේනය කරන්නේ යුක්‍රේනයට යන ප්‍රධාන සැපයුම් මාර්ගය තමයි කළු මුහුද මධ්‍යධරණී මුහුද ඔස්සේ ඇවිල්ලා අර මේ බොස්පරස් කියන නාවික ඇල ඔස්සේ තමයි මේ යුක්‍රේනයට අවශ්‍ය මේ ද්‍රව්‍ය මුහුදු මාර්ග ඔස්සේ යන්නේ. ඒ වගේම අපනයනයන් බාහිර ලෝකෙට යන්නේ ඔය මාර්ගය ඔස්සේ. එතකොට ඒ බොස්පරස් ඇල ඔස්සේ වැටිච්ච මාර්ගය විවෘත කරන රුසියාව සූදානම්. රුසියාව සඳහන් කරන්නේ මේක උමනාවෙන් වළක්වනවා යුක්‍රේන පාර්ශ්වය ඇතුළු බටහිර රටවල්. මොකද මේ කලාපය ඒ මුහුදු තීරය තුළ මේ වෙනකොට මුහුදු බෝම්බ ඇතිරීම් වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් ඒ නාවික කටයුතු ආරක්ෂිත මට්ටමක නැහැ කියලා තමයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. ඒ වගේම දැන් මේ කිසිසේත් මේක මේ රුසියාවට චෝදනා කිරීම පදනම් විරහිතයි. රුසියාව මේක විසඳා ගන්නට සෑම අතකින්ම මේ නම්‍යශීලීව කටයුතු කරනවා කියන එක පුටින් ජනාධිපතිවරයා සඳහන් කරා. ඒ වගේම ඔහු පෙන්වා දෙනවා මේ යුක්‍රේන යුද්ධයට මුවා වෙලා රුසියානු විරෝධී න්‍යායපත්‍රයක් ගෙනියන බටහිර රටවල් තමයි ප්‍රධාන වශයෙන් මේකට වග කියන්න ඕන කියලා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා දැනටමත් අප්‍රිකානු රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මේ රුසියාව අතර සාකච්ඡා මේ වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙන රුසියාව වඩාත් ඵලදායක ලෙස ඊට සම්බන්ධ වෙනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම මේ වෙනකොට ලෝකේ පුරා රටවල් මුහුණ දෙමින් තිබෙන ප්‍රශ්නයක් තමයි ආහාර මිල ගණන් නිහල යාම උද්ධමනය කියන ප්‍රශ්නය. දැන් මෙය ලෝක ආහාර අර්බුදයක මූලික ලක්ෂණ පෙන්වමින් තිබෙන අවධියක්. අපි මේ ගැන ටිකක් කතා කරමු. යුක්‍රේන් වෝ දැන් මම කතා කරන්නේ මේ සිරස්තලයක් අල්ජසීරා සේවයේ මේ වෙබ් අඩවිය තියෙන්නේ. සඳහන යුක්‍රේන් වෝ ඇග්‍රවේටින් එක්සිස්ටිං ග්ලෝබල් ෆුඩ් ක්‍රයිසිස් UN වෝන්ස්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනතුරු අංගවනවා දැනටමත් ලෝකයේ පුරා පවතින ආහාර ගැටලුවල ගැටලු නිසා ගෝලීය ආහාර අර්බුදයක තත්ත්වයන් නිර්මාණය කිරීමට දායක වෙනවා කියලා යුක්‍රේන යුද්ධය. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන ආකාරයට යුක්‍රේන යුද්ධයට පෙර ආතුව ඉඳලම ලෝකයේ ඇතැම් රටවල ආහාර ගැටලු පවතිනවා. දැන් මම අර කලින් සඳහන් කරපද්දී අප්‍රිකාව විවිධ දේශකුණික ගැටලු, දරිද්‍රතාව පදනම් කරගත්ත ගැටලු, වගාහානිවීම් නිරන්තරයෙන් ඔය මේ අධික ගෝලීය උණුසුම් නිසා අප්‍රිකානු කලාපයේ විවිධ ඒ වගාවන් හානි වෙලා ඒ වගාබිම් ප්‍රයෝජනයට ගත නොහැකි වීම, මේ වගේ අර්බුද නිර්මාණය වුණ අප්‍රිකාව තුළ. ඒ වගේම අනිකුත් රටවල් ගත්තාම දැන් COVID-19 වසංගතත්වයෙන් පස්සේ ඇතැම් රටවලට මේ නිසි පරිදි ඒ අපනයන ලබාගෙන හැකියාව ලැබුණ. ඒ වගේම
කොවිඩ් 19 කාලවකවානුව තුළ ඇතිවෙච්ච පොහොර අර්බුදය, කියන්නේ ගෝලීය ඛනිජ තෙල් නිෂ්පාදනය අඩාල වීමෙන් ඒ කාලය තුළ පොහොර මිල ගණන් ඉහළ ගියා. මොකද ඛනිජ තෙල් ආශ්‍රිතව තමයි යූරියා පොහොර වගේ නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒ ඇතිවෙච්ච ගැටලුව ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ආවා. ඉතින් මේක ඍජුවම ලෝකයේ විවිධ රටවලට බලපෑවා. ඒ වැනි තත්ත්වයක් පවත් තමයි මේ අර අඩන්න හිටපු මනුස්සයාගේ ඇහැට ඇඟිල්ලෙන් එන්න වගේ යුක්‍රේන යුද්ධය පටන් ගන්න. ඒ නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කරනවා මේ වෙනකොට ගෝලීය ආහාර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මැයි මාසය තුළ පමණක් දැන් අනික් කාල වසරේ මුල් මාස තුනට සාපේක්ෂව මැයි මාසය තුළ පමණක් ආහාර මිල ගණන් 22.8% වැඩිවීමක් මේ පෙන්නුම් කරනවා කියලා මේ සඳහන් කරනවා. දැන් මේ යම් ආකාරයක මේ පසුගිය වසර හා සසඳනකොට තමයි මේක ප්‍රධාන වශයෙන්ම වැඩි බවක් පෙන්නුම් කරන්නේ. ඊළඟට මෙතෙන්දී පෙන්වා දෙන අනික් කාරණය තමයි මේ ගෝලීය ආහාර සැපයුම් දාමයට ඇති වෙලා තියෙන බාධාව. අපි අර කලින් සඳහන් කළා වගේ යුක්‍රේන යුද්ධය තමයි මේ වෙනකොට මූලික සාධක බවට පත් වෙලා තියෙන්නේ. නමුත් ඒකම අනිත් ගැටලුව වෙලා තියෙන්නේ ආහාර නිෂ්පාදනය කරන සෙසු රටවල් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති කරා යොමු වීම. දැන් ඉන්දියාව ධාන්‍ය අපනයනේ තහනම් කරලා තියෙනවා. ඒ වගේ විවිධ රටවල් උත්සාහ කරනවා මේ අවස්ථාවේ තමන් සතු ධාන්‍ය තොග, තමන් සතු පොහොර තොග ආරක්ෂා කරගන්න. ඒ වගේ මේවා අනිකුත් රටවලට ලබා දීම වෙනුවට දේශීය ගොවියාට දේශීය පාරිභෝගිකයාට ලබා දීමේ ප්‍රමුඛත්වය සඳහා පියවරගෙන තිබෙනවා. ඉතින් මේ තත්ත්වයත් ආහාර මිල ගණන් ඉහළ යන්න හේතු වෙලා තිබෙනවා. ඉතින් අපි මේ ඉතා පුළුල් මාතෘකාවක් ඉදිරියේදීත් අපි මේ ගැන කතා කරනවා. මොකද මේ වෙනකොට ගෝලීය වශයෙන් සාකච්ඡාවට ලක් වෙන ප්‍රධානම මාතෘකාව බවට පත් වෙලා තියෙන නිසා ශ්‍රී ලංකාවෙත් මේක දැන් මූලික වශයෙන් සාකච්ඡාවට ලක් වෙනවා ජන සමාජය තුළ පවා. අපි ටිකකට අසල් වැසි ඉන්දියාවට යමු. ඉන්දියාව කියලා කියන්නේ විවිධ ආගම් සංස්කෘතියන් වල සංකලනයක්. බොහෝ අවස්ථාවලදී ඔවුන්ගේ ඇතැම් සිරිත් විරිත් අපිට ටිකක් පුදුම සහගත වෙන්නත් පුළුවන්, ටිකක් අමුතු වෙන්නත් පුළුවන්. විශේෂ පුවතක් සම්බන්ධයෙන් අපිට වාර්තා වෙනවා තොරතුරු. ඔව්, මේ පුවත ඇත්තටම මේ එක්තරා ආකාරයක මතභේදයක්. මතභේදය ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ අතරේ. මේකට මතභේදයට මුල් වෙලා තියෙන්නේ ආගම් පිළිබඳ ප්‍රශ්නයක්. ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂික වාර්තාවක් නිකුත් කරලා තියෙනවා මේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ගෝලීය මේ ආගම් ඇදහිීමේ නිදහසට තිබෙන බාධාවන් පිළිබඳව. එතකොට මේ වාර්තාව තුළ ඇතුළත් වෙනවා ඉන්දියාව පිළිබඳවත් සඳහනක් තියෙනවා. මේ සඳහන සම්බන්ධයෙන් තමයි ඉන්දියාව ප්‍රතිඋත්තර ලබා දීලා තියෙන්නේ. දැන් ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ වාර්ෂිකව මේ ආගම් පිළිබඳ ආගම් ඇදහිීම් පිළිබඳ වාර්තාව නිකුත් කරලා ඉවර වෙලා එක්සත් මේ දැන් එක්සත් ජනපදය මේ සමස්ත ගෝලීය තත්ත්වයම සැලකිල්ලට ගනිමින් තමයි මේ මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. එතකොට විවිධ රටවල් මේ සම්බන්ධයෙන් ඉලක්ක කරගෙන තියෙනවා. ඉන්දියාවට මේ පසුගිය කාලවකවානුව තුළ ඇතිවෙච්ච තත්ත්වය පදනම් කරගෙන ඉන්දියාව ගැන විශේෂ සඳහනක් කරලා තියෙනවා. මේක තවත් නරක අතට හැරුණා ඇමරිකානු රාජ්‍යලේකම් මැන්තනි බ්ලින්කින් ඉන්දියාව ගැන මේ උදාහරණයකට අරගෙන කතා කිරීමත් එක්ක ලෝකයේ ආගමික නිදහස ට බාධා එල්ලවෙමින් පවතින එකට උදාහරණයක් වන්නේ ඉන්දියාවයි කියන එක ඇන්තනි බ්ලින්කින් සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් ඉන්දියාව ලෝකේ ප්‍රධාන ආගම් රසකට, කියන්නේ හින්දු ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ සිට 85ක් පමණ හින්දු භක්තිකයන්, ඒ වගේම මුස්ලිම් භක්තිකයන්, මේ ඉස්ලාම් භක්තිකයන් ඉන්නවා, බෞද්ධයන් ඉන්නවා, ඒ වගේම මේ කිතු බැතිමතුන් ඉන්නවා, ඒ වගේම ජෛන වගේ ආගම් අදහන අය ඉන්නවා. ඉතින් වගේ ඉතාම පුළුල් ආගමික විවිධත්වයක් තියෙන රටක් ඉන්දියාව හින්දු අතිමහත් බහුතරයක් ජීවත් වුණා. ඉතින් එහිදී යම් යම් සාධක මේ භූමියේ සාධක පවතිනවා. නමුත් දැන් ඉන්දියාව පෙන්වා දෙන්නේ මේ ඇමරිකානු වාර්තාව ද ඉන්දීය විදේශ මාත්‍යංශ ප්‍රකාශක අරිනාම් බාග්ගී ඔහු සඳහන් කරනවා මේ ඇමරිකානු වාර්තාව කිසිසේත් නිසි තොරතුරු මත පදනම් වූවක් නෙවෙයි. ඔහුගේ වචනවලින් කියනවා ඉල් ඉන්ෆෝම්ඩ් ඇන් බයස් කමෙන්ට්ස්, විවිධ මේ අරමුණු සහිත පාර්ශවයන්ගෙන් ලබාගත් තොරතුරු මත පදනම්ව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වාර්තාව සකස් කරලා තියෙනවා. ඒ වාර්තාව අනුව
ඉන්දිය ජන සමාජය තුළ පිළිබඳ නිවැරදි චිත්‍රය නිරූපණය වෙන්නේ නැහැ කියන එක තමයි ඉන්දියාව සඳහන් කරලා තියෙන්නේ. කොහොම වුණත් දැන් ඉන්දියාව ඇමරිකානු හිතවත් රාජ්‍යයක්. නමුත් මේ ප්‍රශ්නය මුල් කරගෙන ඉන්දියාව ඍජුවම ඇමරිකාවට සැර උත්තරයක් ලබා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ සැර උත්තර ලබා දෙන්න පෙළඹෙන්නේ චීනය වගේ රටවල්. නමුත් මේ ප්‍රශ්නයේදී ඉන්දියාව කිසිදු පසු අඩියක් පස්සට තියන්නේ නැතුව ඇමරිකාවට යම් ආකාරයක සැර උත්තරයක් දීලා තියෙනවා. හැබැයි කොහොම නැත් ඇමරිකාව මේ වාර්තාව පදනම් කරගෙන ඉන්දියාව සම්බන්ධයෙන් කිසිදු මේ ක්‍රියාමාර්ගයට එල්මෙයි කියලා නම් විශ්වාස කරන්න බෑ. ඒත් එක්කම අපි මේ ගෝලීය අර්බුද කියන වචන දෙක වැඩිපුර භාවිතා කරනවනේ. ගෝලීය අර්බුද ලයිස්තුවේ ඉහළින්ම තිබෙන තවත් දෙයක් තමයි ප්ලාස්ටික් කියලා කියන්නේ. ඔව් සංජීවනි, දැන් මේ අලුත් වාර්තාවක් නිසයි මේ ප්ලාස්ටික් ගැන කතා කරන්න අපි පටන් ගත්තේ. මොකද මේ ඕගනයිසේෂන් ෆෝ ඉකොනොමික් කෝපරේෂන් ඇන් ඩිවලප්මන්ට් OECD කියන සංවිධානය ඊයේ අලුත් වාර්තාවක් නිකුත් කරා. මේ වාර්තාව තුළ ගෝලීය පරිසර විනාශයන් පිළිබඳව සඳහන් වෙනවා. මේ පරිසර විනාශයන් ගැන කතා කරද්දී මේ OECD වාර්තාවේ දැක්වෙනවා මේ ඉදිරියේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය තර්ජනය මොනතරම් දරුණු මට්ටමකට යනවද කියලා. එතෙන්දී ඔවුන් පෙන්වා දෙන කාරණය තමයි මං මේ වාර්තාවේ තියෙන සිරස්තලය කියවන්නම්. ග්ලෝබල් ප්ලාස්ටික් වේස්ට් ඊස් ප්‍රොජෙක්ටඩ් ටු ට්‍රිපල් බයි 2060 OECD. එකන වසර 2060 වෙන විට දැනට ලෝකයේ පුරා තියෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය තුන්ගුණයකින් වැඩි වෙයි කියලා උපකල්පනය කරනවා. දැන් ඒ කියන්නේ 2060 වෙනකොට ලෝකයේ සාගරවල ගොඩබිමේ තියෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් ගණනින් ගත්තොත් ටොන් කෝටි 120ක් වෙයි කියලා තමයි මේ වාර්තාවේ දැක්වෙන්නේ. දැන් කියන්නේ වසර 40ක් පුරා මේ ප්‍රශ්නය වඩාත් උග්‍ර වෙමින් පවතිනවා. ඒ වගේම මේ හැබැයි මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. දැන් කාලය පිළිබඳ ප්‍රශ්න ඇති නිසා මම ඉතාම ඉක්මනින් කතා කරන්නම්. OECD සංවිධානය පෙන්වා දෙනවා පසුගිය වසර 10ක පමණ කාලය ගත්තහම මේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන ප්‍රමාණය 12% ඉඳලා 40% දක්වා වැඩි වෙලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක් කියලා. නමුත් අලුත් ප්ලාස්ටික් පරිසරයට එකතු වීම අඩුවක් වෙලා නැහැ. අපි යම් ආකාරයක අඩුණත් අර සැලකිය යුතු ලෙස අඩු වෙලා නැහැ. ඒ වගේම ලෝකේ බොහෝ රටවල් මේක සැලකිල්ලට ගන්නෙ නැහැ. ඒ වගේම ඇතැම් රටවල් තවමත් විශාල වශයෙන් පරිසර පද්ධතියට මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරනවා. ශ්‍රී ලංකාවත් මේ චෝදනාවට ලක්වෙච්ච රටක්. ලෝකේ ප්‍රධාන රටවල් 5 අතර ඉන්නවා. මුහුදට ප්ලාස්ටික් දාන රටවල් අතරින් ශ්‍රී ලංකාව. මේ ඉතින් මේවා ඇත්තටම මේ කිසියම් මේ බලාධිකාරයක් විසින් පාලනයක් විසින් කළ යුතු දේවල් නෙමෙයි. ඉතින් තම තමන් විසින් සැලකිල්ලට ගත යුතු කාර්ය, පුද්ගලිකව සැලකිල්ලට ගත යුතු කාරණා මේ ප්ලාස්ටික් කොළයක් පරිසරයට එකතු කරන්න ඉස්සෙල්ලා. මොකද දැන් ඇත්තටම ලංකාවේ පවා බොහෝ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙනවා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා. ඉතින් කොහොම වුණත් මේක ගැන අලුතෙන් හිතන්න ඕන කාලයක් විදිහට අපි මේ වාර්තාවත් එක්ක යළි සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහරජුන කියලා කියන්නේ මේ ඉතිහාසය තුළ ගත්තහම රාජකීය ධුරයක වැඩිම කාලයක් හිටපු රාජකීය තනතුරක් විදිහට සලකන කෙනෙක්. ඉතින් ඇය සම්බන්ධයෙන් එතුමිය සම්බන්ධයෙන් විශේෂ පුවතක් වාර්තා වෙනවා සහ ඇත්තම රාජකීයන්ගේ ජීවිත තුළ හරි අපූර්ව දේවල් තියෙනවා. අපිට ඒ ගැන තොරතුරු ලැබිලා තියෙනවා. ඔව්, දැන් මේක ඇත්තටම අපි තෝරගත්තේ අර මේ රාජකීයත්වය වන්දනා කිරීමක් නෙවෙයි. නමුත් අර මේ සාමාන්‍යයෙන් එදිනෙදා ජනතාව මේ වගේ අපූරු තොරතුරු දැනගන්න කැමති ටිකක් මේ රසවත් ඒ වගේම මේ විචිත්‍රවත් තොරතුරක් විදිහට තමයි මේක තෝරගත්තේ. මොකද විවිධ වාර්තා පළ වෙනවා මේ රජිනගේ ප්ලැටිනම් ජූබිලි වසර 75ක් කිරීටය දරලා වසර 75ක් ගතවීම සම්බන්ධයෙන්. ඉතින් විවිධ සිරිත්විරිත් ඒ වගේම රාජකීය කටයුතු පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු වෙනවා. ඒ අතරවාරයේ මගේ ඇස යොමු වුණා සංජීවනි මේ BBC ලෝක සේවයේ තිබිච්ච අපූර්ව වාර්තාවක් පිළිබඳව. දැන් අපි රජ පෙළපතන ගැනනේ කතා කරන්නේ. මේ BBC වාර්තාවේ දැක්වෙනවා රජිනගේ සුරතල් බලු පෙළපත පිළිබඳව. ඒකත් අර ලස්සන කතාවක්. මොකද රජින ඇති කරන්නේ එක්තරා විශේෂ බලු වර්ගයක්. ඒක ඇත්තටම හොඳ පරම්පරාවක් තියෙනවා. පෙම්රෝක්
වෙල්ෂ් කෝගි කියලා. මෙන්න මේක තමයි ඔය පෙළපත. පරම්පරා පෙළපත් ගහ. මුලින්ම මේක පටන් ගන්නේ රජනට මුලින්ම අවුරුදු 18 දී තමයි මේ සූසන් කියන ඒ කෝගි වර්ගයේ සුනකයා ලැබෙන්නේ. එතකොට කෝගිගෙන් බිහිවෙච්ච පරම්පරාව අද දක්වාම ඉන්නවා කියලා මේ වාර්තාවේ දැක්වෙනවා. එහි අවසන් ඇත්තටම මේ පහුගිය අප්‍රේල් මාසේ තමයි මේ පරම්පරාවේ අවසන් කියලා ඍජුවම කෝගිට නෑකම් කියන සුනකයා මියගිහිල්ලා තියෙන්නේ පහුගිය අප්‍රේල් මාසේ. එතකොට රජින කුඩා කාලේ ඉඳලා මේ